ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය අවුරුදු කිහිපෙම සීමිත පන්දු අර තරඟවල ලොකු පසුබෑමකට ලක් වෙලා තියෙන විදියක් අපිට දකින්න ලැබෙනවා. ටෙස්ට් තරඟයක බැලුවම සීමිත පන්දු අර තරඟවල තමයි අපි වැඩි ජයග්‍රහණ වාර්තා ලබාගෙන තියෙන්නේ. මිනිසා එක් දින T20 පරිදිද්දි අපිට දැනෙනවා වැඩි. ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වෙන්න හේතු විදියට ගොඩක් ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ කියන්නේ ප්‍රවීණ ක්‍රීඩකයෝ එළියේ තියලා ක්‍රිකට් ගහන එක ලොකු අඩුවක් කියලා. ලසිත් මාලිංග, නුවන් කුලසේකර, අජන්ත මෙන්දිස් වගේ අධ්‍යක්ෂකීම් තියෙන පන්දු යවන්නෝ කණ්ඩායමට ගත්තනම් ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරම් අසරණ වෙන්නේ නැහැ කියන එක ගොඩක් දෙනා කියන දෙයක්. මේ කියන කතාවේ ඇත්තකුත් තියෙනවා. මොකද වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායම බැලුවම පන්දු යවන්න අතරේ අධ්‍යක්ෂකීම් තියෙන ක්‍රීඩකයෝ විදියට ඉන්නේ තිසර, ලක්මාල් වගේ පන්දු යවන්නෝ විතරයි. ඒ අපේ රටේ තත්ත්වය. මේ විදිහට අධ්‍යක්ෂකීම් සහිත ක්‍රීඩකයෝ එළියේ තියලා සෙල්ලම් කළ කොදෙව් කණ්ඩායමටත් බංග්ලාදේශය හමුවේ දරුණු පරාජයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මෙතෙන්දී වැඩිම කතාබහට ලක්ුණේ වර්තමාන T20 ලෝක ශූරයන් වන බටහිරින් කොදෙව් කණ්ඩායම T20 ශ්‍රේණිගත කිරීමවල 10 වෙනි තැන ඉන්න බංග්ලාදේශය හමුවේ ලබපු තරගාවලි පරාජය ගැන. මේ විදිහට කොදෙව්වන් බංග්ලාදේශය හමුවේ පරදින්නේ ලෝක ශූරතාවයේ දිනද්දී කොදෙව් කණ්ඩායමේ හිටපු නායක ඩරන් සාමි, ක්‍රිස් ගේල්, සුනිල් නාරායන්, ඩෙවන් බ්‍රාවෝ, ලින් සිමන් වගේ සුපිරි ක්‍රීඩකයෝ නැතුව CPL වල වැඩ පෙන්නපු තරුණ ක්‍රීඩකයෝ අරගෙන දිනන්න පුළුවන් වෙයි කියලා හිතපු කොදෙව් බලධාරීන්ටත් තරගාවලිය අවසානයේ දෙවරක් හිතන්න දෙයක් තරුණ කණ්ඩායමේ ඉතිරිකලේ සීමිත පන්දු ආර තරඟ දිනන්නත් තරුණ ජවය විතරක් ප්‍රමාණවත් නැහැ. අධ්‍යක්ෂකීම් තියෙන ක්‍රීඩකයෝත් කණ්ඩායමේ ඉන්න අවශ්‍යයි කියන කරුණත් සනාථ කරන ගමන් මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ තවත් නැවුම් තොරතුරු සපිරෙත් තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.